ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ශ්‍රීශේෂක සුද්ධෝ මතේතුමාගේ සුද්ධෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා ඔවුන් සමුවය ළඟට ආකල එක් මිනිසෙක් උන්වහන්සේ වෙත ආවුත් උන්වහන්සේ ඉදිරියේ දනින් වැටි ස්වාමිනී මාගේ පුත්‍රයාට අනුකම්පා කළ මැනව ඕමීමස් මොර රෝගයෙන් තදබල ලෙස පීඩා විඳී බෝවර ගින්නේයිද වතුරේයිද වැටිනේ මම ඌ ඔබගේ ශ්‍රාවකයන් වෙත ගෙන ආවෙමි ඒත් ඌ සුවපත් කිරීමට ඔවුන්ට නුපුළුවන් විය යයි කීය ජේසු ස්වාමීන් වහන්සේ උත්තර දෙමින් අහෝ ඇදහිල්ල නොමැති ඉතුවක්කාර පරම්පරාව මා කුපමණ කල් ඔබ සමග සිටින්නද කුපමණ කල් ඔබ ගැන ඉවසන්නද ඔව් මා වෙත ගෙන එන්නයි වදාළ සේක ජේසු ස්වාමීන් වහන්සේ දුෂ්ට ආත්මයාට තරවටු කළ සේක එවිට දුෂ්ට ආත්මය ඌගෙන් දුරව ගියේය ඒ මොහොතේ පටන් ළමයා සුවපත් විය එවිට ශ්‍රාවකයෝ පෞද්ගලිකව ජේසු ස්වාමීන් වහන්සේ වෙතට ආවොත් ඒ දුෂ්ට ආත්මය දුරු කරන්න අපට බැරි වූයේ මන්දයි අසූහ උන්වහන්සේ කතාකොට මෙසේ වදාළ සේක ඔබගේ හැදහිල්ල මදිකම නිසාය සැබවින්ම මම ඔබට කියමි අමමල් රේණුවක් පමණවත් ඇදහිල්ල ඔබට ඇත්නම් මේ කන්දට මෙතනින් එතැනට යව යයි කීවොත් එය යන්නේය ඔබට නොකළ හැකි කිසිවක් නැත සුවිශේෂ වාක්‍ය නම් මෙසේය ස්වල්ප මොහොතකට වාඩි වෙන්න ක්‍රිස්තුමන් තුළ මාදරණීය සහෝදර සහෝදරිනී ස්වාමින් වහන්සේ අද කියවන ලද සුද්ධෝ සුවිශේෂය තුළින් අපගේ ඇදහිල්ල පිළිබඳව කතා කරනවා අපට පුංචියෝ ඇදහිල්ලක් සමිඳුන් තුළ ඇත්නම් අපට කළ නොහැකි කිසිවක් නැතැයි උන්වහන්සේ තව දුරටත් පවසනවා එදා මීමැස්මර රෝගයෙන් පෙළුණු ඒ දරුවට ඔහුගේ පියාගේ විශ්වාසය මත සමිඳුන් සුවේ ලබා දුන්නා වගේම ඔවුන් වහන්සේ අදටත් අප අතර ජීවමානව වැඩ සිටිනවා. නමුත් අපේ ප්‍රශ්න ලෙඩ රෝග අරගලයන් වසංගතයන් හමුවේ උත්තාන වූ සමිඳුන් තුළ විශ්වාසය තබනවා වෙනුවට මිත්‍යා මත ඔස්සේ යමින් විවිධ ආගමික වතාවන් කරමින් පිළිතුරු සොයන්නට අපි හුඟ දෙනෙක් පෙළඹිලා ඉන්නවා. තවත් සමහර අය සභාව විසින් අනුමත නොකරන ලද ජනප්‍රිය පුද්ගලයන් පසුපස යමින් ප්‍රශ්න තව තවත් වැඩි කරගන්නවා. පිළිතුරු වෙනුවට තවත් හෙම්බත් වෙනවා. කෙතරම් ගැඹුරු යාඥා ජීවිත ගත කළත් පුංචි අරගලයන්ට මූණ දෙන්නට නොහැකි වූ හිස් ලූලු අත දුවනවා. ජීවමාන සමිඳුන් සොයා යනු වෙනුවට විවිධ බලයන් නොස්සේ ක්‍රියා කරන පුද්ගලයන් පසුපස අඹා යනවා. අද සමිඳුන් මේ ප්‍රාතිහාර තුළින් ඔබටත් මටත් පවසන්නේ සැමතැනම දුවන්නේ නැතුව අපගේ විශ්වාසය වැඩි කරගන්නා ලෙසටයි.